අයිපොවට් අද අපි කතා කරන්න යන්නේ බර අඩු කර ගැනීමට සහ සමස්ත සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට ක්‍රමයක් ලෙස මෑත වසරවල වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන කිටෝ ඩයට් එක ගැන. ඉතින් ඇති වෙන්න කාලා ඉක්මනටම කෙට්ටු වෙන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝවෙන් කතා කරමු. ඉතින් හරියටම කීටෝ ඩයට් එක කියන්නේ මොකක්ද? ඇත්තටම ඒක ඔබේ ශරීරයේ කීටෝසිස් තත්වයට පත් කිරීම සඳහා නිර්මාණය කර ඇති අධික මේද අඩු කාබෝහයිඩ්‍රේට් ආහාර වෙනවා. ඔයා කාබෝහයිඩ්‍රේට් විශාල ප්‍රමාණයක් අනුභව කරනකොට ඔබේ ශරීරය එහි ප්‍රධාන ශක්ති ප්‍රභවය ලෙස ග්ලූකෝස් භාවිත කරනවා. නමුත් ඔබ ඔබේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය විශාල ලෙස අඩු කර ඔබේ මේද ප්‍රමාණය වැඩි කරාම ඔබේ ශරීරය ඒ වෙනුවට ශක්තිය සඳහා භාවිත කරන කීටෝන නිපදවීම පටන් ගන්නවා. ඉතින් කීටෝ ඩයට් එකෙන් ඔබට කන්න පුළුවන් මොනවද? හොඳම විකල්ප අතර මස්, මාළු, බිත්තර, ඇට වර්ග, බීජ, අලිගැට පේර, නිවිති සහ බ්‍රොකොලි වැනි අඩු කාබ් එළවලු සහ පොල් තෙල් සහ ඔලිව් තෙල් වැනි සෞඛ්‍ය සම්පන්න මේද ඇතුළත් වෙනවා. පාන්, පැස්ටා, බත්, සීනි වැනි කාබෝහයිඩ්‍රේට් අධික ආහාරවලින් වැළකී සිටීමට ඔබට අවශ්‍ය වෙනවා. කීටෝ ආහාරයේ එක් වාසියක් වෙන්නේ කැලරි ගණන් කිරීම ගැන කරදර විය යුතු නැතිවීම. ඒ වෙනුවට ඔබ ඔබේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඉතා අඩුවෙන් තබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න. සාමාන්‍යයෙන් දිනකට ග්‍රෑම් 50කට අඩුවෙන් සමස්තයක් වශයෙන් අඩු කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කරන අතරතුර පවා කීටෝ ආහාර වේලෙහි පූර්ණ සහ තෘප්තිමත් බවක් දැනෙන බව ගොඩක් අය කියනවා. ඉතින් ඔබ කීටෝ ආහාර වේලෙහි කොපමණ කාලයක් සිටිය යුතුද? ඒක සැබවින්ම ඔබගේ ඉලක්කයේ සහ ඔබගේ පෞද්ගලික අවශ්‍යතාවය මත රඳා පවතිනවා. සමහර අය බර අඩු කර ගැනීම සඳහා සති කිහිපයක් හෝ මාස කිහිපයක් ආහාර වේලක් අනුගමනය කරනවා. තවත් සමහරු දිගු කාලීන ජීවන රටාවක් ලෙසත් එය අනුගමනය කරනවා. කීටෝ ආහාරයේ සෑම කෙනෙකුටම විශේෂයෙන් ඇතැම් වෛද්‍ය තත්ත්වයන් ඇති අයට සුදුසු නොවන බව සැලකිල්ලට ගැනීම වැදගත්. විශේෂයෙන්ම වකුගඩු ආශ්‍රිතව රෝග තියෙන අය. ඔබේ ආහාර වේලෙහි කිසියම් ප්‍රධාන වෙනසක් කිරීමට පෙර වෛද්‍යවරයෙක් සමග සාකච්ඡා කිරීම හැම වෙලාවෙම හොඳ අදහසක්. ඉතින් අවසාන වශයෙන් කීටෝ ආහාර වේල බර අඩු කර ගැනීමට සහ ඔබේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට විශිෂ්ට ක්‍රමයක් වෙන්න පුළුවන්. ඔබට ඇතිතරම් මේදය වැඩි ආහාර කාලා බඩ පුරව ගන්න පුළුවන්. ඉතින් ඔබ එය අත්හදා බැලීමට තීරණය කරනවා නම් සෞඛ්‍ය සම්පන්න මේද සහ අඩු කාබ් එළවලු ඕනෑ තරම් ආහාරයට ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න. මතක තියාගන්න සැමන්, සොසේජස් වැනි සකස් කළ ආහාර නම් කන්න බෑ. ඉතින් කාලයත් එක්ක ඔබේ ප්‍රගතිය නිරීක්ෂණය කරන්න. ඉක්මනින්ම කෙට්ටු වෙන්න ලේසිම ක්‍රමයක් තමයි කීටෝ කියන්නේ. ඉතින් මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. එහෙමනම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.